සුබ දවසක් ඔයාලා හැමෝටම අදත් අපි කතා කරන්න හදන්නේ මොකක්ද කියලා දැන්ටමත් ඔයාලා දන්නවා මීට පෙරත් අපි මේ අනුනාකිවරු ගැන කතා කරලා තියෙනවා අද මෙයාලා ගැන කතා කරන්න බැරි වුණු තොරතුරු කීපයක් ගැන කතා කරන්න ඕනි කියලා අනිවාර්යයෙන්ම හිතුණු හිඳයි ඔයාලත් එක්ක මේ ගැන කතා කරන්න ඕනි කියලා අපි හිතන්නේ වීඩියෝ එක යන කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබලා bell icon එකත් ඔබන්න අමතක කරන්න එපා ඒ වගේම මේ වටිනා වීඩියෝව නොදන්න අයට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා ඇත්තටම කවුද මේ අනුනාකිවරු අවුරුදු 6000කට එහා ගැන කතා කරන ලෝකයක් සමග බලද්දී ලංකාවේ නම් ඉන්නේ අවුරුදු 2600කට පෙර සිදු විය යුතුයි කියන දේ හොයාගන්න බැරි පඩි ගන්න විතරක් බලන් ඉන්න මහාචාර්ය කොළේට වහල් වුණු පුරාවිද්‍යා එකක් බව අපි ගැන දුක හිතුණා කියන්න වෙනවා අපේ මහාචාර්යවරු අවුරුදු 2600ට පෙර දකින්නෙම බලංගොඩ මානවයා පමණයි එතනින් එහාට තිබිච්ච තාක්ෂණයක් වෙනත් මානව ශිෂ්ටාචාරයන් පිළිබඳව කිසිම ගවේෂණයක් ඇත්තේ නැහැ. හරි. අපි දැන් මේකේ ප්‍රධානම මාතෘකාවට එමු. සෙචරායා සිචින් කියන රුසියානු පර්යේෂකයා සුමේරියන් වරුන් මීට වසර 6000කට පමණ පෙර ගල් කුරුණු ශිලා ලේඛන හා මැටි පූර්වවල සඳහන් කළ දේ කියවා එහි අරුත් පහදා ගත්තා. එෙහිදී ඔහුට අති විශේෂ කරුණක් සොයා ගන්නට හැකි වුණා. ඒ අප සෞරග්‍රහ මණ්ඩලය තුල නිබිරු නම් වූ ග්‍රහලෝකයක් පවතින බව. ඇත්තටම කවුද මේ සෙචරායා සිචින් කියන්නේ? ඔහු පුරාවිද්‍යාව ගැන පර්යේෂණ පැවැත්වූ කෙනෙක්. ඔහු සුමේරියන් ශිෂ්ටාචාරය ගැන හදාරන්න පටන් ගත්තා. එෙහිදී ඔහුට හමු වුණා මැටිපුරු දහස් ගණන. මේ ශිෂ්ටාචාරයේ තිබුණු ප්‍රදේශය තමයි මෙසපොතේමියාව හෙවත් බැබිලෝනියාව කියලා හඳුන්වන්නේ. ඒ තමයි වත්මන් ඉරාකය. සුමේරි භාෂාව දැන් කවුරුත් මේ ලෝකේ දන්නේ නැහැ. සෙචරායා සිචින් මේ භාෂාව තනිවම ඉගෙනගෙන මේ ශිලා ලේඛන සහ මැටිපුරු වල ඇතුළත් වුණ දේ තමාගේ භාෂාවට පරිවර්තනය කළා. සුමේරියන් ශිෂ්ටාචාරය අවුරුදු 6000කට වැඩිය පැරණි. සිචින්ට වැටුණා සුමේරියන් වල පුදුම දැනුමක් සහිත ජනකොටසක් බව. හමුවෙච්ච මැටිපූර්ව වල තාරකා විද්‍යාවට අදාළ රූප සටහන්, දෙවිවරු වැනි අයගේ රූප සටහන් තිබෙන බව ඔහු දැක්කා. ඔහු වසර 50ක් පමණ පරිශ්‍රණය කරලා ග්‍රන්ථ කීපයක් පළ කළා. ඒ ක්‍රොකොඩයිල්ස් සහ 12 ප්ලැනට් වැනි ග්‍රන්ථ කීපයක් මොහු නිර්මාණය කළා. ඒ වගේම මොහු පමණක් නෙමෙයි තවත් 220 දෙනෙකු පමණ සුමේරියන් ශිෂ්ටාචාරය ගැන පරිශ්‍රණය කළා. එහෙත් සෙචරායා සිචින් තමයි සුමේරියන් වරු මැටිපූර්ව වල සටහන් කර තිබූ දේ අපේ සෞරග්ගා මණ්ඩලය ගැන තොරතුරු සවිත්‍රාත්මකව ඉදිරිපත් කරනවා. ඔහුගේ පර්යේෂණයෙන් හමු නිබුරු ග්‍රහලෝක කියන්නේ ඇත්තටම මොකක්ද කියලා දැන් අපි පොඩ්ඩක් හොයලා බලමු. මේ කියන නිබුරු ග්‍රහලෝක ගැන සලකා බැලුවොත් එය හිරුවට යෑමට වසර 3600ක් ගත වෙනවා. එය දක්ෂිණාවර්තව තමයි ගමන් කරන්නේ. එහි සිටින සමහර ජීවීන් උරගාරූපී. එහෙමත් නැත්නම් කවුරුත් දන්න රැප්ටේලියන් ජීවීන් බවට කියවෙනවා. NASA ආයතනය විසින් 2007 වසරේදී පෘථිවිය වගේ 10 ගුණයක් විශාල නෙප්චූන් ග්‍රහයාගේ කක්ෂය වගේ 20 ගුණයක් විශාල කක්ෂයක් හිමි ග්‍රහලාවක් හඳුනාගත්තා. එය ප්ලැනට් X කියලා තමයි ඔවුන් නම් කළේ. මේ සුමේරියන් වරුගේ නිබුරු ලෙස හැඳින්වුව ලෝ වෙන්න පුළුවන් කියලා ඔවුන් අනුමාන කරනවා. නිබුරු සහ මේ පෘථිවිය අතර ඇති සම්බන්ධය මොකක්ද? මිනිසාගේ සම්භවය ගැන මෙතෙක් පළවී ඇති මතවාද අතරින් සුමේරියන් ශිෂ්ටාචාරයට අනුව මිනිසාගේ රූපකායට සමාන වෙනත් ජීවීන් කොට්ටාසයක් මේ නිබිරු ග්‍රහලව සිට අවුරුදු 3600කට වතාවක් පෘථිවියට ගොඩ බසින බව දැක්කෙනවා. ඔවුන් පැමිණෙන්නේ මොනෝටොනික් නම් රත්තරන් රැගෙන යාමට. රත්තරන් රැගෙන යන කාරණය දැන් පැහැදිලි කරන්න. ඉතින් මේ රත්තරන් හැරීමට සේවකෙක් නිර්මාණය කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණා. මේ නිබිරු ග්‍රහයා තුළ වෙසෙන අනුනාකී කියන සත්ත්ව කොට්ටාසය මීට අවුරුදු 450,000කට පමණ පෙර පෘථිවියට ගොඩ බැසී තිබෙනවා. ඒ වන විට පෘථිවියේ ජීවත් වුණේ වානර විශේෂයන්. ඉතින් අනුනාකිවරුන් ඔවුන්ගේ ජාන මේ වානරයන්ට මුහුණකට ප්‍රථම මිනිසා නිර්මාණය කළ බව සුමේරියන් වරුන්ගේ ටැබ්ලට් වල පවසා තිබෙනවා. එලෙස මූලිකව තැන්නු මිනිසා අද දකින මිනිසා දක්වා වර්ධනය වේ තිබෙනවා කියා අපට යම් විදිහකට හිතන්න පුළුවන්. එදා මිනිසා ලවා රත්තරන් නිදිහාරා රත්තරන් ලබාගෙන ඒ වනුවට මිනිසාට අවශ්‍ය දැනුම ලබා දීමට මේ අනුනාක ජීවීන් කටයුතු කළ බව වාර්තා වෙනවා. සුමේරියන් වරුන් පවසන්නේ එදා මේ ජීවීන් දෙවියන් ලෙස සලකා ඇති බවයි. එහෙත් දැනට කර තිබෙන පර්යේෂණවලට අනුව පෙනී යන්නේ ඔවුන් විශ්වයේ වෙසෙන තාක්ෂණයේ අතින් ඉතා උසස් ඉහළ පෙළේ තවත් ජීවීන් විශේෂයක් බවයි. වසර 450,000කට පෙර නිබුරු කියන මේ ග්‍රහලෝකයේ වායුගෝලයේ දූෂණය වීම නවත්වා ගැනීමට රත්තරන් සොයා එහි පාලකයා වන අණු ඔහුගේ පුතුවන එන්කි අභ්‍යවකාශ යානයක් මගින් පෘථිවියට එවනු ලබනවා. මේ එන්කි එන අතර එජිජි නම් මහල් පිරිසක්ද ඒ අතර ඉදිරියට තියෙනවා.
ඒ කාලේ ඔවුන්ගේ ලොව තුල ඇති ගංගා රතු වර්ණයෙන් යුතුව තිබූ බවද සඳහන් කර තිබෙනවා. මෙවැනි ගංගාවක් රුසියාව තුල අපට දකින්නට පුළුවන්. මේට හේතු ලෙස නිබුරු ලෝකයේ යකඩ ඔක්සයිඩේස් ගංගා ආශ්‍රිතව වැඩි වී ඇති බව අපට දැන් කර තිබෙන පර්යේෂණ වලින් තේරුම් ගන්න පුළුවන්. නිබුරු ග්‍රහය තුල වෙසෙන ජීවීන්ට ඇත්තටම මොකටද මේ රත්තරන් උමනා වෙන්නේ? නිබුරු ග්‍රහය තුල අපේ පෘථිවිය වගේම උණුසුම දිගටම රැඳෙන්නේ නැහැ. ඒ උණුසුම ඔවුන් පවත්වාගෙන යන්නේ නිබුරු වටා රත්තරන් වළල්ලක් වැනි ආවරණයක් නිර්මාණය කරගෙන. පෘථිවිය වගේ දසගුණයක් විශාල නිබුරු වටා එවැනි ආවරණයක් නිර්මාණය කර ගැනීමට තරම් ඔවුන් තාක්ෂණිකව දියුණුවයි. ඉතින් මේ රත්තරන් ආවරණයට උණුසුම ලබා ගන්නේ අවුරුදු 3600කට වතාවක් නිබුරු ග්‍රහය සූර්යයාට ළඟා වීමෙන්. එලෙස ලබා ගන්නා උණුසුම තමයි නිබුරු ග්‍රහය තුල වසර ගණනක් රැඳෙන්නේ. 2005 දී කරන ලද පර්යේෂණයකින් හෙළුණේ රත්තරන් අණුමගින් වායුගෝලයේ දූෂණය වැළැක්විය හැකි බවත් අයිතකර විකිරණ වලින් ආරක්ෂා කර හැකි බවත් කියනවා. මේක තාම පර්යේෂණ මට්ටමේ තියෙන දෙයක්. NASA ආයතනය මේ ගැන මොකද කියන්නේ? NASA ආයතනය 1983 දී අයිරාස් නම් වූ විශේෂ දුරේක්ෂයක් නිර්මාණය කළා මෙවැනි ග්‍රහලෝකයක් තිබෙනවාද කියලා හොයන්න පටන් ගත්තා. එතනදී ඔවුන් දුටුවා විශාල පුදුමාකාර වස්තුවක් තිබෙන බව. NASA ආයතනයේ ආචාර්ය හැරින්ටන් කියන විද්‍යාඥයා දක්ෂිණ ද්‍රව්‍ය ප්‍රදේශයකට ගොස් විශේෂ දුරේක්ෂයකින් පරීක්ෂා කළා. එදී ඔහු ප්‍රකාශ කළා මෙම ග්‍රහලෝක පෘථිවි වෙත ගමන් කරමින් තිබෙන බව. මේ පිළිබඳව 1983 දී පුවත්පත්වල ලිපි පවා පරිවී තිබුණා. මේ ගැන ඔහු සචාරායා සිචින්තක් කියලා මාධ්‍ය හමුවක් පවත්වා ලොවටම ප්‍රකාශයක් කළා. එහෙත් එවක ඇමරිකානු ජනාධිපතිවරයා සහ රජය මේ තොරතුරු ප්‍රකාශ කිරීම තහනම් කළා. ආචාර්ය හැරින්ටන්ද අභිරහස් ලෙස මිය ගියා. ඉතින් ඔවුන් එහෙමත් නැත්නම් මේ අනුනාකිව නැවත පැමිණෙන්නේ කොහොමද? කවදද? ඒ අතීතයේ වගේ අපගේ ස්වාමිවරු විදිහට. එසේත් නැතිනම් මිනිසුන්ගේ දිනෙන් දින දියුණුවන තාක්ෂණීය අනුනාකිවරුන්ට බරපතල තර්ජනයක් වේයයි සලකා මේ පෘථිවිය තුළ සිටින මිනිසාව විනාශ කර දමන්නේ. එහෙමත් නැතිනම් අනුනාකිවරුන්ට, එහෙමත් නැත්නම් මේ ජීවීන්ට, මේ නිබුරුවාසීන්ට ඇත්තටම අවශ්‍ය වන්නේ කුමක්ද? මෙන්න මේ කාරණාව අදටත් ප්‍රශ්නගතව තිබෙනවා. මේ ප්‍රශ්නවලට විද්‍යාඥයන්ට පවා තවම පිළිතුරු හමු වෙලා නැහැ. ඉතින් මොකද ඔයාලා හිතන්නේ මේ වීඩියෝ එක ගැන? අනුනාකිවරු ගැන, මේ රත්තරන් ඔවුන්ට අවශ්‍ය වන හේතුව ගැන, ඒ වගේම මිනිසා නිර්මාණය කළා කියන ඔවුන්ගේ ජාන පර්යේෂණය ගැන. මේ දේවල් ඔයාලා දන්න තොරතුරු පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් හැමදේම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ නොදන්නාට ෂෙයා කරන්න අමතක කරන්න එපා. තාමත් අපගේ යක්ඩක්ෂ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලෙ ඇතුලේ රතුපාට subscribe button එක සහ bell icon එක ඔබලා අපිත් එක්ක subscribe කරලා ඉන්න අමතක කරන්න එපා. එහෙනම් අදට සමුගන්න. ඔබ සියලුම දෙනාට සුබ දවසක්.